ආයි බවන් ඔයාලා හැමෝටම Cake and Shapes YouTube channel එකට ගොඩාක් ආදරයෙන් ඔයාලව එකතු කරගන්නවා. අද ඔයාලට මම කියලා දෙන්නේ මම කොහොමද මේ කේක් එක ඩෙකරේට් කරගත්තේ කියලා. ඉතින් මේ ඩිසයින් එකට ඔයාලට කියන්න පුළුවන් fault line cake කියලා. ඉතින් මේ විදියට fault line cake එකක් කොහොමද ඩෙකරේට් කරගන්නේ කියලා ඔයාලට අද මම කියලා දෙනවා. ඉතින් ඒත් එක්කම ගොඩාක් අයට තියෙන ගැටලුවක් තමයි කළු පාට බටර් icing එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ කොච්චර තද කළු පාටට මම icing එක හදාගෙන තියෙනවද කියලා. ඉතින් මේ තියෙන්නේ YouTube එකේ මම කරලා තියෙනවා කළු පාට බටර් icing එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ඒ විදියට පොඩි ප්‍රමාණයක් හදා ගන්නවා නම් ඔයාලට මේ විදියට හදා ගන්න පුළුවන්. ඉතින් YouTube එකේ Cake and Shapes episode 89 කියලා search කළොත් ඔයාලට කළු පාට බටර් icing එක හදාගන්නේ කොහොමද කියලා බලා ගන්න පුළුවන් පොඩි quantity එකක්. ඉතින් අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා කළු පාට බටර් icing එක ටිකක් ලොකු quantity එකක් කොහොමද අපි හදාගන්නේ කියලා. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේ දේ කරගන්නේ කියලා. ඉතින් මම කිලෝ එකකින් තමයි කේක් එක හැදුවේ. ඉතින් කිලෝ එකක බැටර් එකකින් තමයි මේ කේක් තුන හදාගෙන තියෙන්නේ. ඉතින් මම අඟල් 6 තැටිය සහ අඟල් 4 තැටිය තමයි භාවිතා කරේ. මේ තියෙන්නේ අඟල් 4 තැටිය භාවිතා කරලා ග්‍රෑම් 250කින් හදාගත්ත කේක් එක. ඉතින් ඒත් එක්කම මේ තියෙන්නේ අඟල් 6 තැටිය භාවිතා කරලා ඉතුරු ග්‍රෑම් 750 දෙකට බෙදලා අඟල් 6 තැටි දෙකකට දාලා තමයි මේ කේක් දෙක මම හදාගත්තේ. ඉතින් මේ විදිහට තමයි කේක් ටික බේක් කරාට පස්සේ ආයි කේක් එක හදන්න ගන්නකම් මම මගේ කේක් ටික රැප් කරලා තියෙන්නේ. ඉතින් කේක් ටික හොඳින් නිවුනට පස්සේ මම මේ වගේ කොලයකින් කේක් ටික හොඳට ඔතලා ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. ඊට පස්සේ මට අවශ්‍ය වෙලාවට මම කේක් ටික එළියට අරගෙන තමයි සෑන්ඩ්විච් කරන්න පටන් ගන්නෙ. ඉතින් මෙහෙම කරාම ඔයාලට පුළුවන් කේක් එකේ තියෙන සොෆ්ට් එක ඒ විදිහටම තියාගන්න. ඉතින් ෆ්‍රිජ් එකෙන් ගත්තර පස්සේ කූල් එක හොඳටම අඩු වෙනවා. ඊට පස්සේ තමයි අපිට කේක් එක කලින් තිබ්බ විදිහටම සොෆ්ට් එකට පත් වෙන්නේ. ඉතින් ඊට පස්සේ මම කේක් ටික එළියට අරගෙන මේ වගේ කොලින් ගලවලා කේක් ටික මම දැන් ක්‍රම් කෝඩ් කරගන්නයි හදන්නේ. ඉතින් ඒ සඳහා මම දැන් මේ වගේ ලෙවල එකක් භාවිතා කරනවා. ඔයාලට පීයක් වුණත් භාවිතා කරන්න පුළුවන්. ඉතින් ලෙවල එකක් භාවිතා කරනවා නම් අපිට ඉතාමත් ලේසියෙන් කේක් එක සමාන විදියට කපා ගන්න පුළුවන්. ඉතින් දෙපැත්තම මේ විදියට එක සමාන විදියට ලෙවල් කරගෙන මම දැන් මේ කේක් තුනම ලෙවල් කරගන්නවා. මුලින්ම මම කේක් බෝඩ් එක මැදට මේ විදිහට icing ටිකක් ගා ගන්නවා. ඊට පස්සේ අඟල් 6 එක කේක් එකක කොටසක් අරගෙන මේ විදිහට මැදින් තියා ගන්නවා. ඉතින් මම මගේ කේක්ස් වලට sugar syrup එක භාවිතා කරනවා. sugar සහ වතුර එක සමාන කොටස් වලින් අරගෙන හොඳට උණු කරලා නිවලා තමයි sugar syrup එක හදාගන්නේ. ඉතින් sugar syrup එක භාවිතා කරාම අපිට කේක් එක ගොඩාක් moisture එකකට තියා ගන්න පුළුවන්. ඉතින් කේක් එකේ වේලුම් සබ භාවයක් නැති වෙනවා. ඉතින් ඔයාලට කැමති නම් sugar syrup එක භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ පියවර ඔයාලට skip කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම පළවෙනි කේක් එක හොඳින් icing වලින් ක්‍රම් කෝඩ් කරගන්නවා.
ඉතින් මේ වෙලාවේදී මම පළවෙනි කීක එක ක්‍රම් කෝඩ් කරලා ඉවරයි. ඊට පස්සේ මම ඒකට උඩින් ග්‍රෑම් 250 කේක් එකත් මේ විදිහට තියලා ක්‍රම් කෝඩ් කරගන්නවා. ඉතින් ඔයාලට කැමති නම් මේ කේක් තුන වෙන වෙනම තියලා වෙන වෙනම ක්‍රම් කෝඩ් කරගෙන පස්සේ එකට ස්ටැක් කරගන්නත් පුළුවන්. ඉතින් මම අද කරන්නේ පළවෙනි කේක් දෙක මේ විදිහට එකට තියලා ක්‍රම් කෝඩ් කරගන්නවා. ඉතින් ඔයාලට කැමති විදිහකට මේ දේ කරගන්න පුළුවන්. ඉතින් අද අපි කේක් තුනක් එක පිට එක උඩ තියාගන්නන යන්නේ. ඒක නිසා මේකට හොඳට ශක්තිමත්ව තියෙන්න ඕනි කේක් එක එහෙට මෙහෙට යන්නේ නැති වෙන්න. ඉතින් ඒ සඳහා මම මේ වගේ ස්ට්‍රෝ එකක් භාවිතා කරනවා. ඉතින් ඔයාලට බාබකියු ස්ටික් එකක් උනත් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ වගේ එක ස්ට්‍රෝ එකක් අරගෙන මම මේ කේක් දෙක මැදින්ම යටට යනකම්ම මේක ඇතුළට යවනවා. ඉතින් ඊට පස්සේ උඩින් මේ විදිහට මම කතුරකින් කපලා ඉතුරු කෑල්ල අයින් කරගන්නවා. ඉතින් ඒ වගේ වටේට තව මම ස්ට්‍රෝස් හතරක් විතර මේ විදිහට ඇතුළත් කරනවා. ඉතින් ඔයාලට ස්ට්‍රෝස් නැත්තම් බාබකියු ස්ටික් එකක් උනත් භාවිතා කරන්න පුළුවන්. ස්ට්‍රෝස් ටික දාගත්තට පස්සේ මම සාමාන්‍ය විදිහට මේ කේක් එකත් ක්‍රම් කෝඩ් කරගන්නවා. ඉතින් කේක් දෙකම එක පිට උඩ තියලා තමයි මම අද ක්‍රම් කෝඩ් කරගන්නේ. ඉතින් මං කලින් කිව්වා වගේ ඔයාලට මේ කේක් තුන වෙන වෙනම ක්‍රම් කෝඩ් කරගෙනත් පස්සේ කේක් තුනම එකට ස්ටැක් කරගන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහට වෙන වෙනම ක්‍රම් කෝඩ් කරගත්තොත් තමයි ඔයාලට ගොඩක් ලේසි වෙන්නේ කේක් ටික අයිසිං කරගන්න. ඉතින් මේ ක්‍රමයේ ටිකක් අමාරු නිසා තමයි අද මේ විදිහට ඔයාලට කරලා පෙන්වන්න හිතුනේ. ඉතින් කේක් දෙකම ක්‍රම් කෝඩ් කරගත්තට පස්සේ මම මේක ෆ්‍රිජ් එකේ දානවා විනාඩි 30ක් නැත්තම් පැයක් වගේ කාලයක් හොඳින් කේක් එක හයි වෙන්න. ඊට පස්සේ තුන්වෙනි කොටස ක්‍රම් කෝඩ් කරගන්න තියෙන්නේ. ඊට කලින් අපිට මේ වගේ පොඩි කේක් බෝඩ් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් උඩ කොටසේ පළල අඟල් 6යිනේ. ඉතින් මේ වගේ අඟල් 6ක කේක් බෝඩ් එකක් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් මේ වගේ කේක් බෝඩ් එකක් හැමෝටම ගන්න හම්බෙන්නේ නැති නිසා ඔයාලට ගෙදරදී මේ වගේ දෙයක් කරගන්නත් පුළුවන්. ඉතින් අඟල් 6කට මේ වගේ කාඩ්බෝඩ් එකකින් රවුමක් කපාගෙන ඔයාලට පුළුවන් මේ විදිහට ඇලුමිනියම් ෆොයිල් එකක් භාවිතා කරන්න. ඉතින් මේ වගේ ඇලුමිනියම් ෆොයිල් එකක කෑල්ලක් අරගෙන මේ කාඩ්බෝඩ් රවුම ඔයාලට හොඳින් කවර් කරගන්න පුළුවන්. පුළුවන් තරම් ෆොයිල් එකේ වැඩිපුර කොටස් කපලා ඉවත් කරන්න. ඉතින් ගොඩාක් හීනියට තමයි මේ විදිහට අපි මේ කේක් බෝඩ් එක කවර් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට මම මේ බෝඩ් එක කවර් කරගත්තා. ඊට පස්සේ කේක් ට්‍රේ එකක් උඩින් මේ බෝඩ් එක මම තියලා ඒ බෝඩ් එක උඩින් තමයි අපේ කේක් එකේ ඉතුරු කොටස මම තියාගන්නේ. ඉතින් ඔයාලා දන්නවැතිනේ අපි කේක් එකක් ස්ටැක් කරන විදිය. ඉතින් කේක් එකේ උඩ කොටසේ තියෙන බර කේක් එකේ යට කොටසට එන්නේ නැති වෙන්න තමයි මේ වගේ පොඩි කේක් බෝඩ් එකක් යටට තියලා අපි කේක් එකේ උඩ කොටස ක්‍රම් කෝඩ් කරගන්නේ. ඉතින් ඒ සඳහා තමයි අපි යට කොටසට ස්ට්‍රෝස් ටිකක් දැම්මේ. ඉතින් ඒ ස්ට්‍රෝස් ටික උඩ තමයි අපි මේ කේක් එක තියන්න ඕනේ. ඉතින් එතකොට කේක් එකේ උඩ කොටසේ තියෙන බර යට කොටසට දැනෙන්නේ නැහැ. ඉතින් එතකොට අපිට කේක් එක එහෙට මෙහෙට හෙලවෙන්නේ නැති විදියට හොඳින් ස්ටැක් කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය විදිහටම මම මේ කේක් එකත් ක්‍රම් කෝඩ් කරගන්නවා. ඊට පස්සේ මේ කේක් එකත් මම පැය භාගයක් පැයක් විතර ශීතකරණයේ යට කොටසේ දාලා තියෙනවා. ඉතින් කේක් තුනම හොඳින් හයි වුණාට පස්සේ තමයි අපිට කේක් එක ස්ටැක් කරගන්න පුළුවන්. එතකොට තමයි අපිට කේක් තුන හොඳට අතින් අල්ලලා අයිසිං අතේ ඇලෙන්නේ නැති විදියට තියාගත්තොත් තමයි කේක් තුන එකට අපිට හොඳින් ස්ටැක් කරගන්න පුළුවන්. ඉතින් මේ විදියට මම මේ කේක් එකත් ක්‍රම් කෝඩ් කරගෙන ශීතකරණයට දාගන්නවා. ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි කේක් එක ෆ්‍රිජ් එකේ දැම්මහම කේක් එකේ තියෙන සොෆ්ට් එක නැති වෙනවා කියන එක. ඉතින් එහෙම වෙන්නේ නැහැ. ඔයාලා කේක් එක එළියට ගත්තට පස්සේ කේක් එක රූම් ටෙම්පරේචර් එකේ තියෙනකොට කේක් එකේ තියෙන සීතල ගතිය අඩු වෙලා යනවා. ඉතින් එතකොට සාමාන්‍ය විදිහටම කේක් එකේ තියෙන සොෆ්ට්නස් එක ඉබේටම එනවා.
ඊට පස්සේ මම කළු පාට බටර් අයිසිං එක හදා ගන්න යන්නේ. ඉතින් මේ බටර් අයිසිං එක හදා ගන්න මම බටර් නෝමල් බටර් අයිසිං එකකින් ග්‍රෑම් 750ක් ගත්තා. ඉතින් ඒකට චොක්ලට් පවුඩර් තේ හැඳි 8ක් දාලා මම ඉස්සලාම හොඳින් නෝමල් බටර් අයිසිං එක බීට් කරගත්තා. ඉතින් ඊට පස්සේ තමයි මම කළු පාට මේකට ඇඩ් කරේ. ඉතින් අපි ලොකු ක්වොන්ටිටි එකක් හදන නිසා ලික්විඩ් කලර්ස් මේ සඳහා භාවිතා කරන්න එපා, ජෙල් කලර්ස් භාවිතා කරන්න. ඉතින් මම විල්ටන් බ්ලැක් ජෙල් කලර් එක තමයි භාවිතා කරන්නේ. ඉතින් මේ සම්පූර්ණ බටර් ග්‍රෑම් 750ක බටර් අයිසිං එක තද කළු පාටට හදා ගන්න මේ වගේ විල්ටන් ජෙල් කලර් බොටල් එක මාරක් මට අවශ්‍ය වුණා. ඉතින් ඔයාලා දන්නවනේ කළු පාට සහ රතු පාට කියන කලර්ස් දෙක ඇචීව් කරගන්න අපිට ගොඩක් අමාරුයි. ඉතින් ඒක නිසා පුළුවන් තරම් අපි ජෙල් ෆුඩ් කලර් එකම මේ සඳහා භාවිතා කරන්න ඕනේ, ලික්විඩ් කලර්ස් භාවිතා කරන්න එපා. ඉතින් කළු පාට දාලා මම හොඳට බීට් කරගත්තා. ඉතින් ඔයාලට පේනවා පොඩි ඇෂ් ගතියක් තියෙන කලර් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා මේ අයිසිං එක භාවිතා කරන්න දවස් දෙකකට විතර කලින් කළු පාට බටර් අයිසිං එක හදාගන්න. මොකද අයිසිං එක හැදුවට පස්සේ අපි තියන්න අයිසිං එකේ කලර් එක තව තවත් වැඩි වෙනවා. ඉතින් මේකේ කලර් එක තව ටිකක් වැඩි කරගන්න මම කරන පොඩි සීක්‍රට් එකක් තියෙනවා. ඉතින් මම බටර් අයිසිං එකෙන් මේ සැහැඳි දෙකක් අරගෙන ඒක මයික්‍රෝවේව් එකේ තප්පර 30ක් දාලා ගන්නවා. ඉතින් තප්පර 30ක් අයිසිං එක මයික්‍රෝවේව් එකේ දාලා ගත්තාම මෙන්න මේ විදිහට තද කළු පාටට එනවා, ඔයාලට පේනවා. ඉතින් මේක මම දැන් මේ බටර් අයිසිං එකටම දාලා නැවතත් ටිකක් බීට් කරගන්නවා. ඉතින් ඒ විදිහට බීට් වෙනකොටම ඔයාලට පේනව ඇති තිබ්බට වඩා අයිසිං එක ටිකක් තද කළු පාට වුණා. ඉතින් මේ විදිහට මම මේ ටික බීට් කරගෙන සම්පූර්ණ අයිසිං ටිකම වෙනම භාජනයකට දාගන්නවා. ඉතින් මේ විදිහට භාජනයකට දාගත්තට පස්සේ ඔයාලට පේනව ඇති අපිට කලින් තිබ්බ කළු පාටට වඩා අයිසිං එක ටිකක් තද වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මම මේ වගේ ක්ලින්ග් රැප් එකකින් මේ අයිසිං එක වහලා ශීතකරණයේ දාලා තියෙනවා. ඉතින් මම කේක් එක ඩෙකරේට් කරන්න දවස් දෙකකට කලින් වගේ තමයි මේ අයිසිං එක හදාගත්තේ. අයිසිං එක හදලා තියෙන මේකේ පාට ටිකක් තද වෙනවා. ඉතින් අවශ්‍ය වෙලාවට ශීතකරණයෙන් එළියට අරගෙන පැයක් විතර රූම් ටෙම්පරේචර් එකේ තිබ්බට පස්සේ අයිසිං එක අපිට සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ දවස් දෙකකට පස්සේ මගේ අයිසිං එකේ කලර් එක ඔයාලට පේනව ඇති. කලින් තිබ්බ අයිසිං එකේ කලර් එකයි මේ කලර් එකයි අතර තියෙන වෙනස. ඉතින් තද කළු පාටට අයිසිං එක හැදිලා තියෙනවා. ඉතින් තද කළු පාටට මම අයිසිං එක හදාගන්න මේ වගේ සීක්‍රට්ස් තමයි භාවිතා කරන්නේ. ඉතින් ඔයාලටත් ඉස්සරහදී තද කළු පාට අයිසිං එක හදාගන්න ඕන නම් ඔයාලත් මේ විදියට කරලා බලන්න. ඉතින් කේක් ටික ක්‍රම් කෝට් කරාට පස්සේ ඔයාලට කේක් එක විනාඩි 20ක් පැය භාගයක් එහෙම නැත්නම් පැයක් වුණත් ශීතකරණයේ තියලා ගන්න පුළුවන්. කොහොම හරි ක්‍රම් කෝට් එක හොඳට හයි වෙලා තියෙන්නයි ඕනේ. ඉතින් ශීතකරණයෙන් එළියට අරගෙන මම මේ කේක් එක මේ විදිහට කළු පාට බටර් අයිසිංගෙන් කවර් කරගන්නවා. ඉතින් සම්පූර්ණ කේක් එකම බටර් අයිසිංගෙන් කවර් කරගත්තට පස්සේ මම මේ කේක් එකත් තවත් පැය භාගයක් විතර ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ විදිහට කේක් එකත් අරගෙන ඒකත් සම්පූර්ණයෙන්ම බටර් අයිසිං එකකින් කවර් කරලා මම ඒකත් පැය භාගයක් විතර ශීතකරණයේ යට කොටසේ දාලා තියෙනවා. ඉතින් මේ කේක් දෙකම හොඳින් හයි වුණාට පස්සේ තමයි අපි ෆයිනල් ඩෙකරේෂන් එක කරන්න ඕනේ. ඉතින් කේක් දෙක මේ විදිහට ක්‍රම් කෝඩ් කරලා පැය භාගයකට පස්සේ නැවතත් මම කේක් දෙක එළියට අරගෙන ෆයිනල් ඩෙකරේෂන් එක කරන්න පටන් ගන්නවා. කේක් ටික ශීතකරණයේ තියෙන අතරේ මම ටොපර්ස් ටික හදාගන්න හදන්නේ. ඉතින් මේ තියෙන්නේ ඩොලර් 100 ප්‍රින්ට් අවුට්ස්. ඉතින් මේ ඔක්කොම නෝමල් ප්‍රින්ට් අවුට්ස්. මට එඩිබල් ප්‍රින්ට් එක ගන්න ෆැසිලිටි එක නැති නිසා මම නෝමල් ප්‍රින්ට් අවුට් එක තමයි ගන්නෙ. ඉතින් මේ එක කොලේක උස අඟල් එකමාරයි, පළල අඟල් 3ක් විතර වගේ තමයි අරන් තියෙන්නේ. ඉතින් මේ විදියට මම මේ ටික ප්‍රින්ට් කරගත්තා. ඉතින් ඔයාලා මගේ කලින් වීඩියෝස් බලලා තියෙනවා නම් ඔයාලා දන්නවා මම කොහොමද නෝමල් ප්‍රින්ට් අවුට්ස් ලැමිනේට් කරගන්න ගෙදරදීම කියලා. ඉතින් මේ තියෙන්නේ ට්‍රාන්ස්පේරන්ට් ස්ටිකර් රෝල් එකක්. ඕනම බුක් ෂොප් එකකින් ඔයාලට මේ ස්ටිකර් රෝල් එක ගන්න පුළුවන්. ඉතින් මේ ස්ටිකර් රෝල් එක භාවිතා කරලා මේ හැම පින්තූරයකම දෙපැත්තම මම අලව ගන්නවා. ඉතින් ඒ විදිහට තමයි මම ගෙදරදීම මේ වගේ නන් එඩිබල් ප්‍රින්ට් අවුට්ස් ලැමිනේට් කරගන්නේ.
ඉතින් ස්ටිකර් රෝලකින් කෑලි මේ විදිහට කපලා පින්තූරයට අවශ්‍ය ප්‍රමාණයට පිටිපස්ස සහ ඉස්සරහා ඔයාලට මේ විදිහට අලව ගන්න පුළුවන්. ඉතින් රළි වගේ ස්වභාවයන් තියෙනවා නම් ඒවා ඉවත් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට තනි තනි විදිහට අවශ්‍ය පින්තූර ටික කපා ගන්න. ඉතින් මේ විදිහට මම ඔක්කොම පින්තූර ටික දෙපැත්තම අලව ගත්තා. ඉතින් ඔන්න පැය භාගයකට පස්සේ මම නැවතත් කේක් එක එළියට අරන් තියෙනවා. ඉතින් මේ කේක් එකේ මැද කොටසේ තමයි මම මේ පින්තූරය අලවන්න හදන්නේ. ඉතින් කේක් එකේ උස අඟල් දෙකමාරක් විතර තියෙනවා. ඉතින් අඟල් දෙකමාරක් උසට මේ විදියට මම පින්තූරය කපා ගන්නවා. ග්‍රෑම් 250 සම්පූර්ණ කේක් එක වටේටම අලවන්න මේ පින්තූරේ මදි. ඒක නිසා මම කොටස් දෙකකට මේ කේක් එකේ දිග ප්‍රමාණයට මේ පින්තූරය කපා ගන්නවා. ඉතින් මේ විදියට තියලා බලලා ඔයාලට පුළුවන් හරි ප්‍රමාණයට කපා ගන්න. ඉතින් ඊට පස්සේ මම වතුර ටිකක් භාවිතා කරලා මේක අලව ගන්න තමයි හදන්නේ. ඉතින් මේ විදියට පින්තූරේ පිටිපස්සට වතුර ටිකක් ගා ගන්න. ඊට පස්සේ ඔයාලට කේක් එකෙත් වතුර ටිකක් ගා ගන්න පුළුවන් සම්පූර්ණ කේක් එක වටේටම. ඉතින් ඊට පස්සේ ඔයාලට මේ වගේ ලේසියෙන්ම කේක් එක වටේට මේ පින්තූරය අලව ගන්න පුළුවන්. මේ විදියට කොටස් දෙකකට මම සම්පූර්ණ කේක් එකම කවර් කරගත්තා. ඊට පස්සේ මම 250 කේක් එක උඩින් මේ විදියට අයිසින් පොඩ්ඩක් නැවතත් ගාගෙන තුන්වෙනි කේක් එක මේ කේක් එක උඩින් තියාගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් පිහියක් ආධාරයෙන් මේ වගේ යට තියෙන කේක් ට්‍රේ එකත් එක්කම අරගෙන ඔයාලට පුළුවන් මේ කේක් එක උඩින් මේ විදියට තියන්න. ඉතින් හරියටම කේක් එක මැදින් උඩ කේක් එක තියන්න වග බලා ගන්න ඕනේ. ඉතින් මේ වෙලාවේදී ටිකක් පරිස්සමින් ඔයාලා කේක් එක අල්ලන්න, එහෙම නැත්නම් අයිසින් එක අතේ ගෑවෙන්න ඉඩ තියෙනවා. ඉතින් කේක් තුනම මේ විදියට ස්ටැක් කරගත්තට පස්සේ මම නැවතත් අයිසිං තට්ටුවක් යට කේක් එකේ සහ උඩ කේක් එකේ මේ විදියට දාගන්නවා. ඉතින් යට කේක් එකේ සහ උඩ කේක් එකේ මේ විදියට පයිපින් බෑග් එකක් ආධාරයෙන් සම්පූර්ණ කේක් දෙක වටේටම අයිසිං ටික ගාගෙන මම හොඳින් ස්මූත් කරගන්නවා. ඒ විදිහට ස්මූත් කරගත්ත පස්සේ මම මේ වගේ බාබකියු ස්ටික් එකක් අරගෙන කේක් තුනම එකට හිටින විදිහට කේක් එක මැදින් මේ වගේ යටට තල්ලු කරනවා. ඉතින් යට කාඩ්බෝඩ් එකක් තියෙන නිසා මේ වගේ පිහියක් ආධාරයෙන් ඔයාලට බාබකියු ස්ටික් එක යටට තල්ලු කරන්න පුළුවන්. විශේෂයෙන් මතක තියාගන්න ඔයාලා කේක් එක ඇතුළට මේ දාන මේ හැම දෙයක් ගැනම කස්ටමර්ව දැනුවත් කරන්න ඕනේ. කේක් එකට භාවිතා කරන්නේ එඩිබල් ප්‍රින්ට් එකක්ද, නන් එඩිබල් ප්‍රින්ට් එකක්ද, ඒ වගේම බාබකියු ස්ටික් කීයක් ඇතුළට දාලා තියෙනවද, ස්ට්‍රෝස් කීයක් ඇතුළට දාලා තියෙනවද, මේ හැම දෙයක් ගැනම ඔයාලා කස්ටමර්ව දැනුවත් කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මම මේ කේක් එක තවත් පැයක් විතර ශීතකරණයේ දාලා තියෙනවා ෆයිනල් ඩෙකරේෂන් එක කරන්න කලින්. ඉතින් පැයකට පස්සේ මම මේ විදියට එඩිබල් ගෝල්ඩ් එක පොඩ්ඩක් මික්ස් කරගන්නවා. ඉතින් මේ වගේ ඕනම එඩිබල් ගෝල්ඩ් එකකින් ටිකක් ඔයාලට පිරිසියට දාගෙන ක්ලියර් එසන්ස් එකක් තමයි මේක මික්ස් කරන්න භාවිතා කරන්න ඕනේ. ඉතින් මං අද භාවිතා කරන්නේ ලෙමන් එසන්ස් එක, ඔයාලට ක්ලියර් වැනිලා, රෝස් වෝටර්, වොඩ්කා මේ වගේ ඕනම ක්ලියර් එසන්ස් එකක් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ විදියට එසන්ස් එකෙන් බිඳු කීපයක් දාගෙන මම මේක හොඳින් මික්ස් කරනවා. ඉතින් පැයකට පස්සේ තමයි මම මේ දේ කරන්නේ. එතකොට කේක් එක හොඳින් හයි වෙලා තියෙන්නේ. ඉතින් දැන් මම කේක් එක ෆ්‍රිජ් එකෙන් එළියට අරගෙන කේක් එකේ මේ තියෙන එජ් දෙක හොඳින් ගෝල්ඩ් එකෙන් පේන්ට් කරගන්නවා. යට කොටසේ තියෙන එජ් එකයි උඩ කොටසේ තියෙන එජ් එකයි ඔයාලට පේනව ඇති කඩතොළු සහිත විදියට තියෙන්නේ. ඉතින් ඒක අපි සම්පූර්ණ කේක් එක වටේම මේ විදියට කලර් කරගන්නවා. කේක් එක ශීතකරණයේ දාලා හයි කරලා ගන්න කිව්වේ ඒකයි. අයිසිං එක හයි වෙලා නැත්නම් ඔයාලට මේ විදියට කලර් කරන්න බැහැ අයිසිං එක උඩ. ඉතින් අයිසිං එක හොඳට හයි වෙලා තියෙන්න ඕනේ. එතකොට තමයි මේ වගේ ලේසියෙන්ම ඔයාලට අයිසිං එක උඩ කලර් කරගන්න පුළුවන්. ඉතින් සම්පූර්ණයෙන්ම මේ විදියට කලර් කරගත්තට පස්සේ මම දැන් ඩෙකරේෂන්ස් පටන් ගන්න තමයි හදන්නේ.
ඉතින් කහපාට ෆොන්ඩන්ට් එකෙන් කොටු කීපයක් කපලා ගෝල් කලයකින් මේ විදියට කලර් කරලා කපා ගත්තා. ඊට පස්සේ මේ තියෙන්නේ අපි හදාගත්ත සල්ලි කොළ. පිටිපස්සට ෆොන්ඩන්ට් එක අලවලා ටූත් පික් එකක් ගහලා මේ විදියට මම මේවා හදාගෙන තියෙනවා. ඉතින් මේ විදියට එක එක හැඩවලට මම මේවා වේලගෙන තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ඒත් එක්කම මේ තියෙන්නේ රෙජිෆෝම් බෝල. ඉතින් රෙජිෆෝම් බෝල තමයි මේ විදියට කහපාට ෆොන්ඩන්ට් එකෙන් කවර් කරගෙන ගෝල් කලර් එකෙන් මම පේන්ට් කරගෙන තියෙන්නේ. ඉතින් රෙජිෆෝම් බෝල කොහොමද ෆොන්ඩන්ට් එකෙන් කවර් කරන්නේ කියලා වීඩියෝ එකක් මං කරලා තියෙනවා. ඔයාලට YouTube එකේ ඒකත් බලාගන්න පුළුවන්. ඉතින් Cake and Shapes එපිසෝඩ් 227 කියලා ටයිප් කළොත් ඔයාලට ඒ වීඩියෝ එකත් බලාගන්න පුළුවන්. ඉතින් නොම්බර 26ත් මේ විදියට ෆොන්ඩන්ට් වලින් කපලා හදාගත්තා. ඉතින් දැන් මම මේ වගේ ඩෙකරේට් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මම හදාගත්ත ටොපර්ස් ටික මට අවශ්‍ය තැන්වලින් මේ විදියට තියලා සම්පූර්ණ කේක් එකම ඩෙකරේට් කරලා ඉවර කරගත්තා. ඉතින් අද මේ වීඩියෝ එකිනුත් ඔයාලා නොදන්න දෙයක් ඉගෙන ගන්න ලැබෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. ඒ වගේම මේ වගේ දේවල් ඉගෙන ගන්න කැමති කෙනෙක්ට බලන්න මතක ඇතුව වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් ඉතින් අදට මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. නැවතත් මේ වගේම තවත් වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන බලාපොරොත්තු වෙමි. ඔයාලට සුබ දවසක්.